මම එහෙම ආවට ගියාට මුකුත් කියන්නේ නැණි. දැන් ඒක මාලිමාවයි අනිල් වික්‍රමසිංහයි එකම පැත්තේ. එතකොට UMP එකේ නායකයා තමයි JVP එකේ නායකයා. එතකොට මේක ඩීල් දේශපාලනේ. දැන් මහා ලොකුවට උජාරුවට කතා කරාට දැන් අද රටේ විකුණනයකට විරුද්ධව දැන් මාලිමාව කතා කරනවාද? ඒ කට්ටිය යාළුවෝ. ඒ කට්ටිය ඩීල් එක. ඈ එතකොට දැන් ඔය දේශපාලන නායකයෝ කියාගන්න අය කරන ප්‍රකාශ බලන්න. රටේ මිනිස්සු හොඳට අවබෝධයෙන් බලන්න. එතකොට දැන් මේවා විකුණන්න යනවා. විදුලි පනතක් කියලා එකක් ගෙනල්ලා ඒ සම්බන්ධයෙන් දැන් කවුද කතා කරන්නේ? කවුද කතා කරන්නේ? රටේ ජනතාව තේරුම් ගන්න එක. ඔගේ රට ජනාධිපතිවරයා කියන බහුමික අඛණ්ඩතාවය ආරක්ෂා කරනවලු කටින්බතල හිටවනවා. එයාලා පුළුවන් තරම් විකුණනවා. ඈ හුලම් බලාගාරයක් හදාගන්න බැරි ආණ්ඩු කටින්බතල හිටවනවා. විවාද විධායක, විවස්ථාදායක, අධිකරණ ඔක්කොම උල්ලංඝනය කරන්නේ ওই ආණ්ඩුවේ ඉන්න අය. මං එහෙම කිව්වේ මිහින්තලා පුදබිම සම්බන්ධයෙන්. මේ වෙනතෙක් ඒ වගේම කිසිදු අවධානයකට ලක් නොවුණු මාතෘකාවක්. අතිගරු මහානායක මාහිම්පාණන් වහන්සේලාට සවන් නොදෙන මේ රාජ්‍ය නෝන සංවිධාන හරහා යැපෙන පිරිසක්. එතකොට මේ අය නැවත බලය ඉල්ලනවා රට ගන්න. එතකොට ආණ්ඩුවයි මාලිමාවයි එකතු වෙලා තමයි මේවාට අරියාදු කරන්නේ. ඒ කට්ටිය කියනවා මේ පුරාවිද්‍යා පනත හෝ පුරාවිද්‍යා නීතිය. ඒ කට්ටිය ඒවා අදාළ වෙන්නේ මෙතෙන්ට විතරයි. අනිත් එක අපි කොතනකවත් මේ පුරාවිද්‍යාන පනත් වලට පටහැනිව කිසි දෙයක් අපි කරන්නේ නැහැ. දන්සල් දෙන එක පුරාවිද්‍යා නීතියට පටහැනියයි. මිනිස්සු දන් දෙන එක. ඒකයි මම කියන්නේ බුද්ධ පූජාව තියන්නත් අවසර ගන්න වෙනවා. එපා තියන්න කිය. බුද්ධ පූජා තියන්න එපා. හෙවිසි ගහන්න එපා. මල් පූජා කරන්න එපා. බෝගස් කපලා දාන්න වැඩක් නැහැ. ඒ දේශපාලකයෝ කියන්නේ බෝග කපන්න. හාමුදුරුවෝ වැඩක් නැහැ. කියලා මේ අයම නෙමෙයි කියන්නේ. එහෙම වෙච්චාම මට දැනගන්න ඕන JVP එකේ තියෙන විවස්ථාවක්. JVP එකේ ඕ මාලිමාවේ තියෙන විවස්ථාවක්. පක්ෂ විවස්ථාව තියෙනනේ. කරුණාකරලා පක්ෂ විවස්ථාව කියන්නකෝ රටේ මිනිස්සුන්ට. දැන් ඔය රට හදන්න, රට බාර ගන්න, ජනාධිපතිකම් ගන්න, බුද්ධියන් සිනිල්දාන්ට එලෙවෙලව ගහන්න බලය දීලා තියෙනවනේ. බලය දීලා තියෙනවා. ඒ බලය දීලා තියෙන කවුද? රනිල් වික්‍රමසිංහ උන්නේ. බුද්ධියන්සේ නිලධාරියට ගැහුවා. වාහනේට නැගලා ඉන්නකොටත් ගැහුවා. කොයි දැන් මාරක්ෂකංශ? කොයි බුද්ධියන්ස? ඈ එතකොට අපේ රටේ සාමාන්‍ය මිනිහෙක් මේ යුනිෆෝම් එකට අත තිබ්බනම් ඇපනේ රාජකාරියට බාධා කිරීම. මම ඒක හැම වෙලාවෙම කියන්නේ මේ රටේ මිනිස්සු නීති දෙක තුනක් තියෙනවා. ඈ ඒවට මේ ටොප් ක්ලාස් තියෙනවා, ටොප් ලෙවල් තියෙනවා. ඈ අපේ මිනිස්සු ඔක්කොම සාමාන්‍ය මිනිස්සු තර්ඩ් ක්ලාස්. ඊටත් වඩා පල්ලෙහෙන් අපි වැටලා ඉන්නේ. ඈ එතකොට මේ හය බලලු ලවක් ඔසර බාවන පුරාවිද්‍ය නිලධාරී. ඈ අපිට ප්‍රශ්නයක් නැහැ. කවුරු දේශපාලනය කරත් මොන දේශපාලනය කරත් අපිට ඒක අදාළ නැහැ. ඒක මිනිසුන්ගේ කැමැත්ත. නමුත් පටු පරමාර්ථ, දේශපාලන පරමාර්ථ ඒවට ඉස්මතු කරගෙන මේ පොදු දීපල නැත්තම් මිනිසුන්ගේ පින්කමක් කරනකොට ඒකට අරියාදු කරන එක සදාචාර සම්පන්න නැහැ. ඈ ගැටුමනේ ගැටුම් නිර්මාණය කරන්නේ අපි නෙවෙයි එයාලා. හරිද? ඉතින් ඒ හින්දා අපිට ඒක හොඳට පැහැදිලි වුණා. හොඳටම පැහැදිලි වුණා. අර කවුද පක්ෂ දෙකක් ආවනේ මේ 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 විවාදයකට නැත්නම් සාකච්ඡාවකට. ඒ පක්ෂේ මේ පස්සේ කුණු ඇද ගන්න ලැහැත් වුණානේ. කුණු ඇද ගන්න ලැහැත් වුණා.
කුණු 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 එකන බස්ම මං හිතන්නේ තුන්දහද කෝදෝ තිස්දහද තුන්දහද කෝදෝ මේ පුච්චලා තියෙනවා. බස් ට්‍රාන්ස්ෆෝමර් කර්මාන්තශාල ජීවිත පාන්සුකුලෙවත් දෙන්න දුන්නේ නැහෙනි මැරුණාට පස්සේ. දනිස් දෙකට උඩින් ඉස්සුවොත් වෙඩි, ලාම්පුවක් පත්තු කරොත් වෙඩි, ඉන්දියෙන් බඩු ගෙනල්ලා කෑවොත් වෙඩි. ඒ වගේ එහෙම යුග තිබුණා මේ රටේ. ඒ කුණු අදින්න ඉතින් මේ පක්ෂ දෙකේ කවුරු හරි ඔය ගැන කියන්න කවුරුවත් ඕනේ නැහැ ඉතින්. දන්නවනේ රටේ මිනිස්සු 2000න් පස්සේ ඉබදිච්ච දරුවෝව දන්නේ නැහැ. හැඳුනුම් පත තිබ්බනම් ඒකත් ගත්තා. ඒකත් ගත්තා. මේ ඒ කියන්නේ කල්ලතෝනියෝ. හැඳුනුම් පතක් නැහැ කියලා කියන්නේ කල්ලතෝනියෝනේ. කොයි රටේද දන්නේ නැහැ. එහෙම අධිකරණ බලය දෙන්න කියන්නේ මේ 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 ප්‍රාදේශීය මට්ටමට ගම් මට්ටමට ඒක හොඳට මේ පෙරුණා අපිට අර කුරුණෑගලදී බුද්ධියාංශ නිලධාරින්ට එළවලව පහර දෙන එක. කෝ නීතිය? එහෙනම් ජනතාවගේ ප්‍රතිපරමුණේ නැත්තම් මාලිමාවේ ප්‍රධානියගේ ප්‍රධානියගේ ෆොටෝ එකක්නේ අරන් තිබ්බේ අනුර කුමාරගේ. ඒ ෆොටෝ එක ගහනකොට එහෙනම් අනුර කුමාරට තමයි කියන්නේ මේ ඒ කට්ටියට ගහන්න කියලා. එහෙනම් අනුර කුමාර අත්තරම උඩ ගන්න. එහෙම දෙයක් වෙන්නේ නැහැ මේ රටේ. සුපිරි පන්තියනේ. සුපිරි පන්තිය. එතකොට මෙතන දැන් රටේ ආගම් ඇදහිීමේ අයිතිය නැහැ. දැන් අනාදිමත් කාලයක් තිස්සේ මිනිස්සු ආගම් ඇදහැව්වා. ඒක අයිතියක්. ඉතින් මේ ආගමක් අදහන්ඩ මිනිස්සුන්ට ඒ අවස්ථාව සලසලා දෙන්න නැත්නම් පහසුකම් දෙන්න නැත්නම් ඒ පාලකයෝ වැඩක් නැහැ. පඹයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ බටබට උරියක්වත් මේකේ ඩියුටි එකට වැටෙන්නේ නැහැ. දාන්නේ නැහැ. වෙසක් එකට ඉල්ලුවා පොලිසියෙන් සිවිල් ආරක්ෂා බටබට උරියෝ දෙන්න මේකට විශාල සෙනගක් එනවා. දුන්නේ නැහැ. පොසොන් රැස්වීමකටවත් ඔය රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරි සහභාගි වෙන්නේ නැහැ. මිහින්තලේ. මිහින්තලේ ඈ ඒවට සහභාගි වෙන්නේ නැහැ. එයාලට උඩින් නියෝග ලැබිලා තියෙනවා යන්න එපා කියලා. ඒ විතරක් නෙවෙයි මම් පිටිපස්සේ නම් බුද්ධියංශ ඕන තරම් ඉන්නවා. ඕන තරම් බුද්ධියංශ අර බුද්ධි මේ බුද්ධි මන්ද බුද්ධික ඔක්කොම ඉන්නවා. අර මේ IS ත්‍රස්තයෝ මෙහින් ගිහිල්ලා තියෙන්නේ. IS තත්ත්වවාදියෝ අහමඩාබාඩ්වල ඉන්දියාවෙන් අල්ලනවා. එතකොට මේ ඒ එහෙ ගිහිල්ලා ගියාට පස්සේ මාව නැල්ලෙන් අල්ලනවා. මැතිවරණ එහෙම ළඟයිනේ. ඒකයි වෙයි. බුද්ධියංශ නැති කරලා දාලා අපරාධේ බලන්නකෝ. අපේ බුද්ධියංශ යුද්ධ කාලේදී සතුරාගේ කඳ උරට ඇතුල් වුණා. රහස්තික ගත්තා. ඒ හින්දා තමයි මේ ත්‍රස්තවාදී පරාජය කරන්න පුළුවන් උනේ. ලෝකේ මිනිස්සු කිව්වා ඔක ගහලා පිරිමහන්න බෑ දිනන්න බෑ. නමුත් අපේ දරුවෝ බට බටවරියෝ ඒක විජයග්‍රහණයක් කරලා ගත්තා. එතකොට මේ බුද්ධියංශෙත් අද තර්ඩ් ක්ලාස් වලට දාලා ඒකනේ ගුටි ගන්නෙ. ඒකනේ දේශපාලඥයෝ ගහන්නේ. එතකොට මේ පොසොන් පෝයට පොසොන් සතියට මතක තියාගන්න ත්‍රිවිධ හමුදාවේවත් සිවිල් ආරක්ෂක බලකායේවත් කොඩියක්වත් අරන් යන්න. ඒ වගේම ඩියුටි එකටවත් මිහින්තලා පූජා භූමියට දාන්නේ. මිහින්තලා පූජා භූමියට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශේ බටබටවරියෝ ඒ අය බොහොම කැමැත්තෙන් ඉන්න ඔය කට්ටිය කිසි අපේ අපි හැමදාම සමරනවා. අපේ ප්‍රණාමය පුද කරනවා. අර අගමැති ඔය පත් කරගත්තු 134 ඒ වගේම රාජ්‍ය ආරක්ෂක නියෝධ්‍ය රාජ්‍ය ඇමති ආරක්ෂක ලේකම් මේ පැත්ත බලන්නේවත් නැහැ. මේ පැත්තට කිසිදු ඩියුටියක් දෙන්න එපා කියලා තියෙන්නේ. කිසිදු දැන් කියයි මේක දැක්කට පස්සේ අපෝ නැහැ අපි කියලා මෙච්චරක් ඉන්නවා අච්චරක් ඉන්නවා කියලා 200ක් 300ක් නම් ඉන්න බුද්ධියංශ. එතකොට මම කියන්නේ අනේ මේ ආරක්ෂාව මට නෙවෙයි. දැන් පොලිසිය තියෙනවානේ. පොලිසිය මහ ලොකෝට කියවනේ 45 50 අනේ බොහෝම අර දෙන්න ඕනේ හින්දා පොලිසිය 4-5 දෙනෙක් ඉන්නවා. දෙන්න ඕනේ හින්දා අනිත් ගෙවල් දොරවල් ලොල හැම තැනම වැහි වැහැලා ඈ වැහි වැහැලා
පෞද්ගලික තැන්ගොල්ටත් මේ දීලා තියෙන ලියාපදිංචි නොවිච්ච තැන්ගොල්ටත් දීලා තියෙන මේ පිස්තෝ අවි සමග. ඉතින් මම මේ කියන්න හදන්නේ පොසොන් පෝයට එනවා ලක්ෂ අපි කියමුකෝ 10ක් හරි 20ක් හරි එන්නේ මේ රටේ ජනතාවනේ, සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධ විතරක් නෙවෙයි, මේක සැමරීම දන්සල් වලින් ආහාර ගන්න ඒ වගේ විවිධ මේක සැනකෙලියක් නේ, පූජාවක් වගේම සැනකෙලියක් ස්වරූපයක් තියෙන. ඉතින් ඒ හින්දා මේකට එනවා. එතකොට පොලිසිය තමයි මේක පාර නැහැඬ වෙන්නේ, පොලිසිය තමයි නැහැඬ වෙන්නේ. මොකද මේ සියල්ල හසුරවන්න වෙන්නේ වෙනදා අවිසහිතව ඔය ත්‍රිවිධ හමුදාවෙන් සිවිල් ආර්ස බලකායෙන් මේ භූමිය වලට දැම්මා. ඒ දුන්නේ මගේ ආරක්ෂාවට නෙමෙයි, ප්‍රජාවගේ රටවැසියගේ මාතෘ භූමියේ රටවැසියන්ගේ ආරක්ෂාවට. ඒක හොඳ උදාහරණේ මෛත්‍රීපාලගේ කාලේ ඔක්කොටම ඇවිල්ලා තිබුණා තොරතුරු ඇවිල්ලා තියෙනවා. මෙහෙම දරුණු ප්‍රහාරයක් ත්‍රස්තවාදී ම්ලේච්ඡ ක්‍රියාවක් සිද්ධ වෙන්න, මිනිස් ඝාතනයක් සිද්ධ වෙනවා කියලා අපිට මෙහෙන් නෙවෙයි කියලා ඉන්දියාවෙන් කියලා තිබ්බේ. ඒක ඉතින් පයිසේ කර ගණන් ගත්තේ නැති හින්දා ජීවිත නැති කරගත්තා. ජීවිත නැති කරගත්තා කරා, ජීවිත නැති කරා මේ පාලකයෝ විහිං. ආර්ථික අංශ දැන දැනා ඒක මඟහැරියා. එක එක්කෙනාට බලය දෙන්න, බලය ගන්න කරපු උප්පරැට්ටි උපක්‍රම, දේශපාලන උපක්‍රම. මං මේකට එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන්නේ රටේ රටවැසියෝ අපි සියලු සත්වයෝම අපිට අවශ්‍යයි. මිහිඳුහාරු කිව්වෙත් සියලු සත්වයෝම රැකගන්න අයිතිය තියෙන්නේ. උඹ අයිතිකාරයා නෙවෙයි, උඹ අයිතිකාරයා උඹ මේ සත්තු මරන්නවත් ඒව බෑ. මේ සියලු දෙන අහසේ පොළවේ දියේ මේ ඔක්කොම ආරක්ෂා කරන ගහ කොළත් එක්කම කියලා. එතකොට දැන් ඉන්න පත් කළ හෝ පත් වෙලා හෝ ජාතික ලයිස්තුවෙන් හෝ පත් වෙලා ඉන්න ජනාධිපතිට හෝ ආරක්ෂ මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා පැමිණෙන ජනතාව වෙනුවෙන් ආරක්ෂාව සැපීම. එහෙම පොලිසියට පමණක් සීමා වෙලා යම් සිද්ධියක් වුණොත් දැන් අද මෛත්‍රීලට ලක්ෂ 1000ක් ගෙවන්න උනා, පොලිස්පතිලට ඔයක ආරක්ෂක ලේකම්ලට ගෙවන්න උනානේ. ඒ ගෙවිල්ල ඔහෙලටත් මීට වැඩිය ගෙවන්න සූදානමින් ඉන්න, එහෙම සූදානමින් ඉන්න. මේ වෛරය පිරිමහන්නේ මාත් එක්ක. රටේ වැසියන් වුණත් පලිගන්නවා. මිහිඳුහාඳුරුවන්ගේ පාඩම ඉගෙන ගත්තු නැති හින්දා මිහිඳුහාඳුරුවන්ගෙන් පලිගන්නවා. ඒක සමරන්ඩ අවස්ථාව සලසලා දෙන්නේ නැහැ. විදුලි බිබුලක් වොට් පහක් අපි නිකන් ගන්නෙ නැහැ. සියලුම මුදල් අපිට අපේ රටේ පුර වැසියන්ගෙන් ලැබෙන්නේ ආගම් ජාති ભેදකින් තොරව. විවාදයකට එන්න කිව්වනු යාළුවෝ දෙන්නට දුන්නනේ ITN එක. පාලුගේ විල වලම් බිඳිනවා බලනකොට එළි වෙනකන් ඉන්නවලු සජිත් එන්නලු කියනවා. සජිත්ට කඩේ යන්නේ නැහැ මම. නමුත් මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ මේ ආණ්ඩුවේ දැන් විපක්ෂයේ මෙන්න මිනිස්සෙකුට වෙනත් පක්ෂයක නොවන කෙනෙකුට ජනාධිපතිවරණ හෝ മന്ത്രി ඔය මහමැතිවරණයකට කාලයක විතරයි එහෙම ITN එක හෝ එහෙම දෙන්නේ. ඈ මෙන්න යාළුකම මිත්‍රකම නායකකම. එතකොට JVP එකේ නායකයා අනුරද රනිල්ද, UMP එකේ නායකයා රනිල්ද අනුරද. ඉතින් මේ ඔක්කොම එක මල්ලේ පොල්. එතකොට මේ පොල් කොයි ඉත්තෙන් කැඩුවත් ඔක්කොම ඩීල් කාරේ වහුවෙන්නේ. එහෙනම් රටේ ජනතාවට ඇස් බැඳුම් කරන්න හදනවා මේ පක්ෂ විපක්ෂ ඔක්කොම එකතු වෙලා සුදුසු කාලෙට සුදුස්සෝ 15. එහෙනම් ඔය මිත්‍යාවන් වලට මුලා නොවි මෙයාලා ඔක්කොම වේදිකාවේ විතරයි කතා කරන්නේ. පක්ෂ විවස්ථාවක් ගැන අපි දන්නෙත් නැහැ. ඒවා කියන්න ඕනේ මොනවද ඇවිල්ලා කරන්නේ කියන එක. ඈ ඒ හින්දා ඒකට එන්න කියනවා එක්කෙනෙක්, ඒකට යන්නේ නැහැ කියනවා. ආ කමන්න යන්න දුන්න කමන්න යනවා තමුසේ ගිහිල්ලා කරනවා. මේ අපේ යන්න රූපాయని තියනවා, අය සුවාදීන් රූපాయని ගිහිල්ලා කරගන්න. ඈ ඊට පස්සේ පාලුගේ වලම් බිඳිනවා ගිහිල්ලා සබ්දේ දාලා කෑ ගන්නවා. ඉතින් ඒ හින්දා රටේ මිනිස්සු තේරුම් ගන්නද මේවා එක එක හැඳි වලින් බෙදන්නේ.
මේවා එක එක හැඳි වලින් බෙදන්නේ. ඒ හින්දා ඒ කට්ටිය හැඳි වලින් හොඳට බදාගෙන කනවා. රටේ මිනිස්සුන්ට වැලේ වැල් නැහැ.